ඉතින් අවසාන වශයෙන් දැන් ඔබතුමාට අද තව මං හිතන්නේ සාකච්ඡාවක් එකට සම්බන්ධ වෙනවා වෙන්න තියෙනවා කියලා මට කිව්වා. පෙර පැයක් අද වැඩසටහන කරගන්න බැරි වෙනවා. මට කෙටියෙන් කියන්න ඔබතුමා වැඩසටහන අවසන් කරමින්ම දැන් මොකද්ද ඔබතුමා සමාජයෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ඔබතුමාලට අනිකුත් ගුරු වෘත්තීය සමිති වලින් මොනවද අපෙන් වෙන්න ඕන සහාය මේ වෙලාවේ ඔබතුමාලට අපි ඒක දෙන්න බැඳිලා ඉන්නේ. ඔව් මේ වෙලාව වෙනකොට දැන් මේ පෞගිය දින 4 ඇතුළත මෙම ස්ථානයේ ඇතිවෙච්ච සිදුවීම් එක්ක අපිට සමාජයට දෙන්න තියෙන පණිවිඩය තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය වීම පොලිසිය යොදාගෙන බරපතල ලෙස කිරීමට දරන උත්සාහයක් අපිට පේනවා. නමුත් ගරු අධිකරණයේ මැදිහත්වීම මත අද ඒ තත්ත්වය වෙනස් වුණත් තවදුරටත් ඒ මර්ධනකාරී ක්‍රියාවලිය ඉදිරියට ගමන් නොකරાવીය කියලා අපිට විශ්වාස කරන්න බෑ. ඒ නිසා පුරවැසියා තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධව තමන්ගේ සවිඥානික බව ඇති කරගත යුතු වෙනවා. ඒ වගේම අරගලයක් කියලා කියන්නේ මේ වෙලාවේදී ගුරු විදුහල්පතිතුරුන්ගේ අරගලය කියලා කියන්නේ ගුරුවරයාගේ විදුහල්පතිවරයාගේ අරගලයක් නෙවෙයි මේ රටේ සමස්ත අධ්‍යාපනයේ සම්බන්ධ අරගලයක්. සමස්ත අධ්‍යාපනය කියලා කියන්නේ රටේ අනාගතය සාර්ථක කරගන්න අනාගතේ ගොඩනගන්න මේ රටට අවශ්‍ය ශ්‍රමිකයා ව්‍යවසායකයා වෘත්තිකයා ගොඩනගන තැන. නිසා සෑම පුරවැසියෙක්ම මේ ප්‍රශ්නේ සම්බන්ධ සංවේදී වෙන්න ඕන. ඒ සංවේදී වෙන්න අවශ්‍ය වෙන්නේ රට ගොඩනගන්න නම් රටේ අධ්‍යාපනය අනිවාර්යෙන් ගොඩනගිය යුතුයි. නිසා ඔබ ඔබේ මතය ඔබේ අදහස මේ සම්බන්ධව ඔබ දරන ඔබට තියෙන අවබෝධය පුරුල් කරගනිමින් මෙහි කොටස් කරුවන් වෙන්නත් ඔබට වගකීමක් යුතුකමක් තියෙනවා. ඒ වගේම මේ සමාජයේ නීතිච්ච සංවිධාන, ඒ වගේම මානව හිමිකම් සංවිධාන මේ සියල්ලටම වගකීමක් තියෙනවා. මේ වෙලාවේදී මේ වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් යන අරගලය පොලිසිය යොදා මර්ධනය කිරීමට දරන ඒ නිර්ලජ්ජිත උත්සාහය පරාජය කිරීම වෙනුවෙන්. ඒ වගේම අපි දන්නවා යුනෙස්කෝ නිර්දේශ මත යුනෙස්කෝයේ සමාජිකත්වයේ දරන එහි සමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාව යුනෙස්කෝ නිර්දේශවල දින වෘත්තිකයන්ගේ අරගලවලදී පාලක පාලිත දෙපාර්ශවය එකතු වෙලා ද්විපාර්ශවික සාකච්ඡාවකින් මධ්‍යස්ථ විසඳුමකට එන්න අවශ්‍යයි කියලා. ඒ නිසා රජයට අපි බල කරනවා මේ වෙලාවේ යුනෙස්කෝ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වහා කටයුතු කරන්න කියලා. ඒ වගේම පුරවැසියට අපි කියනවා අපි මේ කටයුතු කරන්නේ නීත්‍යානුකූල රාමුව තුළ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඒ වගේම රාජ්‍ය සේවයේ පාලනය කරන ආයතන සංග්‍රහය, ඒ වගේම වෘත්තීය සමිති සඳහා බලය ලැබෙන වෘත්තීය සමිති ආඥා පනත ආදී සියලු අනපනත් වලින් ආවරණය වන නීතිමය පසුබිමක් යටතේ කටයුතු කරන්නේ. ඒ නිසා සමස්ත ගුරුවරයාට පොදු අපේක්ෂා සහිත ගුරුවරයාට අපි ආරාධනා කරනවා පැයකට දෙකකට හෝ මෙම ස්ථානයට සම්බන්ධ වෙන්න. ඒ වගේම බොහෝ දෙමාපියනුත් අපිට ආහාර පාන ආදීන් සංග්‍රහ කරනවා. ඒ අයටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී ගුරුවරු ඒ වගේ ඇවිල්ලා උදව් කරනවා. ඒ සියලු දෙනාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ස්තුතිවන්ත වන අතරේ මේ අරගලයේ ජයග්‍රහණය කියලා කියන්නේ මේ රටේ අධ්‍යාපනයේ ජයග්‍රහණය. හෙට දවසේ එළිය දකින්නේ ඔබේ දරුවාගේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය පිළිබඳ අනාගතයේ තහවුරු කරන අරගලයේ අරගලයට ඔබ වචනයකින් හෝ දායක වෙන්න කියන සහෝදරාත්මක ආයාචනය මම මේ අවසාන වශයෙන් ඔබ සියලු දෙනාගෙන් කරන්න කැමතියි. හොඳයි, බොහොමත්ම ස්තුතියි අපේ ශ්‍රී ලංකා රජය ගුරුවෘත්තීය සංගමයේ ලේකම්තුමා ජයහන් දිසානායක මහත්මයා දාලුමෝදර සිට මේ පවත්වන සත්‍යග්‍රහය ඉඳගෙන අපිට අදහස් දැක්වුවේ බොහොම සජීවීව. ඒ වගේම අද දිනේ තුමන්ලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මේ 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 අරගලය පිළිබඳ ටෙස්ට් කරා. එතෙන්දී අධිකරණය කියා සිටියා මේක ගැටලුවක් නැහැ කියලා. අපගේ අදහසක් තමයි අධිකරණ තීන්දුව උනේ. ඉතින් පොලිසිය උත්සාහ කරේ මම හිතන්නේ තමන්ගේ අභිමතය ඔවුන් අභිමතය උනේ වෙලාවේ මේක නවත්වල දාන. නමුත් ගරු අධිකරණය ඊට මැදිහත් වෙලා සාධාරණ ඉෂ්ට කරලා තිබෙනවා මේ අරගලය වෙන්නේ. ඉතින් අපි ඔබතුමාට සහ මේ රටේ සියලුම මේ අරගලය තුළ සිටින ගුරු දල්පති සේවයේ සිටින සියලු මහත් මහත්වීන්ට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා මේ අරගලය ජයග්‍රහණය කිරීම. ඒ වගේම පාලකීන්ට මතක් කරන්නත් කැමතියි මේ අරගලය අනිවාර්යෙන් ජයග්‍රහණයකින් කෙරවර වෙන බව පාලකීන් දැනගන්න ඕන. මොකද මේක නවත්තන්න පුළුවන් මට්ටම තියෙන බව අපිට වෙන්නේ නැහැ. පසුගිය මම හිතන්නේ 800 වසරක පමණ කාලයක්
කුලගත්තොත් මෙහෙම පිබිදීමක් ගුරු විදුහල්පතිවරුන්ගේ එකමුතුවක් සහ දීර්ඝකාලීන අඛණ්ඩ අරගලයක් අපි දැක්කේ නැහැ අහලා නැහැ කියවලා නැහැ. ඉතින් ඒ නිසා මේක බොහෝ විට ජයග්‍රහණයක් කරා යනගතිය තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් ඔබතුමාටත් ඔබතුමාගේ සංවිධානයටත් අපි ශක්තිය ප්‍රාර්ථනා කරනවා මේක අල්ලගෙන ඉඳලා ජයග්‍රහණයට යන්න කියලා. ඒ වගේම සිවිල් ක්‍රියාකාරී විදියට ගුරුවරුන්ගෙන් හොඳට අකුරු ඉගෙනගත්තු ඒ වටිනාකම දන්න මිනිස්සු විදියට අපි ඔබ තමුන් වහන්සේලා සමග සිටින බව තුමන් වහන්සේලාගේ පිටුපසින් සිටින බව මතක් කරනවා. ඔබතුමාලා තනි වෙන්නේ නැහැ. ඒ නිසා මේක ජයග්‍රහණයකින් කෙරවර කරන ආකාරයෙන් අපි විසඳගමු කියන එක මතක් කරනවා. බොහොම ස්තුතියි ශාන් මහත්මයා සම්බන්ධ වුණාට. අපි මේ වෙනසට ආරාධනා කිරීම ගැනත් වෛද්‍ය ප්‍රියංකර මහගමුල්ගේ අපේ හිතවත් වෛද්‍යතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. සවන් දුන් බලා සිටි ඔබ සියලු දෙනාටමත් ස්තුති. අරගලයට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සමු ගන්නවා. ගාලු මුදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පීටි උද්ඝෝෂණ ස්ථානයේ සිට බොහොම ස්තුතියි. අරගලයට ජය වේවා. බොහොම ස්තුතියි. Thank you.